ආයිබෝවන් දරුවනේ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. ඉතින් පුතේ සප්තපාද අද අපි මැජික් වගේ ගණන් පොතේ අලුත්ම අලුත් ගණන් ලෙසන් එකක් පටන් ගන්න යන්නේ. නොමිලේ පැවැත්වෙන ගණිත ගැටලු පන්තියේ ඉගෙන සමහරක් වෙලාවට මේක අහු වෙලා ඇති. නමුත් අපේ හතර වසරේ දරුවන්ට සතුන්ගේ පාද ඇසුරෙන්, වාහනවල රෝද ඇසුරෙන්, මුදල් ඇසුරෙන් දෙන ගැටලු වර්ගයක් එනවා. පුතේ අභියෝගතා ප්‍රශ්න පත්‍රයේ ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට පෞගිය අවුරුදු 10 පුරාවට අපි අරන් බැලුවොත් එහෙම අවස්ථා කීපයකදී ශිෂ්‍යත්ව පේපර් එකේ මෙවැනි ගැටලු දකින්න හම්බෙනවා. ඒ නිසා ඔයාලගේ මැජික් වගේ ගණන් පොතේ අපි අභ්‍යාස ගණනාවක් කරලා අපි විභාගිකුත් ලිව්වා. මේ ළඟදී ගිය සතියේ අපි ටෙස්ට් එකක් කරා. ඒකෙන් පස්සේ අපි දැන් මේ අලුත් ගණන් වර්ග හදන්න තමයි යොමු වෙන්නේ. එහෙනම් ඔයාලට පුළුවන් ඔයාලගේ මැජික් වගේ ගණන් පොතේ සත්ව පාද කියලා ලියාගෙන ඕගේ පළවෙනි ගාන ලියාගන්න. ගොවිපලක ගවයන් හා කුකුලන් දස දෙනෙක් සිටින අතර එම සතුන්ගේ පාද සංඛ්‍යාව 28කි. ගොවිපලේ සිටින ගවයන් කීයද කුකුලන් කීයද? ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ ගැටලුවක් පුතේ හදනකොට අපිට මේවා විවිධ ආකාරයෙන් අහන්න පුළුවන්. සත්තු පාද, කැටයක තියෙන කාසි, වට්ටියක තියෙන මල්, ඒ ආකාරයෙන් සර් දීලා තියෙනවා ගණන්. මං හිතන්නේ 7ක් විතර දීලා තියෙනවා. ඉතින් අද දවසේ අපි ওই 7 ඔයාලට තේරෙන කම්ම හදනවා. රයිට්. හොඳයි. පැහැදිලිව ඔය පේනවද පුතේ මගේ බෝඩ් එක? ඔව් සර්. හරි. ඇහෙනවද සර් මේ ශබ්දේ? හරි. හොඳයි. මේ වගේ ගානකට පුතේ මම ඔයාලට මේක වෙන් වශයෙන් කරන්න කියලා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක අපිට උපකල්පනය කරලා හදන්න පුළුවන්. ඒක ලියන්න එපා. මම ඔයාලට කියලා දෙන්නම් ඒ ක්‍රමේ. මේ බලන්න. දැන් මේකේ ඉන්නවා පුතේ ගවයෝ. ආයේ ඉන්නවා පුතේ කවුද? කුකුළු. හරිද? මේකේ මුළු සත්තු ඔක්කොම ඉන්නවා පුතේ 10 දෙනෙක්. පාද තියෙනව දරුවනේ 28ක්. දැන් උදාහරණයක් විදිහට මුළු සත්තු 10යි නම් මං දෙකට බෙදලා ගන්නවා. 5යි 5යි. හරිද බලමු. මම මේ උපකල්පනයක් කරන්නේ. මම දන්නේ 5යි 5ද කියලා. හැබැයි සත්තු ටික 5යි 5යි ගත්තාම කකුල් ටික හරියන්න ඕන. බලමු හරියනවද කියලා. බලමු එහෙනම්. ගවයෝ 5 දෙනා නම් ගවයෙකුට කකුල් කීයද පුතේ? 4යි. 5 4 20යි. කුකුලෝ 5 දෙනා නම් කුකුලෙකුට කකුල් 2යි. දෙවරක් 5 10යි. බලමු එකතු වෙනවද 28ක් කියලා. මෙන්න පුතේ 30ක් ආවා. එහෙනම් මගේ උපකල්පනය හරිද? වැරදි. කකුල් දෙන්න එපයි 28ක්. අන්න ඊළඟ අවස්ථාව. මම මොකක්ද දන්නවද කරන්නේ? ගවයේ කඩු කරලා කුකුලෙක් වැඩි කරනවා. එහෙනම් ගවයෝ කීයද? 4. ගවයේ කඩු කරලා කුකුලෙක් වැඩි කරනවා. එහෙනම් මගේ උපකල්පනේ හරි. ගවයෝ 4යි කුකුලෝ 6යි. මෙන්න මේක ආපු විදිය. ඉස්සෙල්ලා මේක ලියාගන්න. ඊට පස්සේ අපි කෙටි ක්‍රමයකට යා. ඉතින් මෙහෙම පුතේ ආවෙ නැත්නම් තව ලියන්න වෙනවා. එහෙම ආවෙ නැත්නම් අපිට අපි දැන් ගවයෝ අඩු කරානේ. ගවයෝ වැඩි කරන්න වෙනවා. ඉතින් ලුක් දෙන්න වෙනවා. ඔයා ගන්න
ගාන ලියාගන්න ඉඩ තියලා සර්ගේ ක්‍රමයේ පොඩ්ඩක් ලියාගන්න ඊළඟ ගාන දැන් තේරෙයි ඈ සර් නෙතකි දැන් ජොයින්ට් උනේ ආ නෙතකි දැන් ආවේ හරි පුතේ ටිකක් බලාගන්න හරි මම මේක ආයේ මකනවා ඔය දැන් ආපු ළමයි ඉන්නේ හින්දා ආයේ මකනවා මොකද ඒගොල්ලොන්ට කියලා දෙන්න ඕනේ හැම ළමයටම ළමයි ඉන්නෝනේ 40 ගානක් අද ක්ලාස් එකේ ඔක්කොටම කියලා දෙනවා හොඳට බලාගන්න මේ ගාන කියවුවාම ගොවිපල ගවයන් හා කුකුලන් දස දෙනෙක් සිටින අතර එම සතුන්ගේ පාද සංඛ්‍යාව 28 කි ගොවිපලේ සිටින ගවයන් හා කුකුලන් කියලා කියලා අහනවා මේකේ ඉන්නවා ගවයෝ මේකේ ඉන්නවා පුතේ කුකුලෝ සතු ඔක්කොම කියනවා 10 දෙනයිලු පාද ඔක්කොම 28යිලු හරිද මම උපකල්පනයක් කරනවා සතු 10 දෙනෙක් හැදෙන්න නම් මම ගන්නවා 5යි 5යි හරි 5යි 5යි සතු 10යි හරි හරි හැබැයි ඉතින් පාද ටික හරියන්නත් එපැයි ගවයට පාද 4යි සතුරක් 4 20යි කුකුලට පාද 2යි දෙවරක් පාද 10යි මෙන්න පුතේ පාද සංඛ්‍යාව ආවා 30 එහෙනම් හරිද නෑ පාද 28 එහෙනම් මගේ උපකල්පනේ වැරදි හරි මම මේ පැත්තට ගිහින් පෙන්නන්නම් ඔයාලට මං පුතේ ගවයෙක් වැඩි කරලා කුකුලෙක් අඩු කරනවා එහෙම කරන්නද ගවයෙක් වැඩි කරපුවම ගවයෝ 6යි කුකුලෝ 4යි එහෙනම් ගවයට පාද 4යි කුකුලට පාද 2යි එතන දැන් හරිද 10 හරිද 10 එනවනේ හරියටම ආ 6 වරක් 4 24යි 8යි නම් පළවෙනි ආ බලන්න පුතේ 8යි 4යි 12යි 2 දැම්ම එකක් ඉතුරුයි 2යි 1යි 3යි 32ක් ආවා ඉතින් වැරදි දැක්කද අපිට ඔම හිතන්න පුළුවන් මම මේ හිතන්න පුරුදු කරන්නේ මම කියන්නේ මේ හිතලා හදන්න පුළුවන් කියලා කුකුල 10ෙන්ට වැඩි කර කර අඩු කර කර බලන්න පුළුවා කීප වතාවක් බලන්න පුළුවා හරිද ආ ඔන්න එන ඊළඟ අවස්ථාවට යනවා රයිස් වෙලා වගේ මම මෙතන මොකද කරේ ගවයේ වැඩි කරා අඩු කරා මම මෙතන කරනවා ගවයේ අඩු කරනවා කුකුලේ වැඩි කරනවා 6 6 10 එනවා හරි දැන් බලමු හරි දැන් බලමු පුතේ මේ බලන්න 6 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
ගානක් අපිට මෙහෙම කීප වෙලට විතරක් හදන්න වෙනවා හරියනකම්. දැන් මම තුන් පාරක් හදුවනේ. පහයි පහයි ගත්තා. ඔය පුතේ මයික් ඕෆ් කරගන්න ඈ. ගාන කියලා දෙනකොට හොඳට අහගන්න. පස්සේ ඔය කෝඩ් එකක් අපි කතා කරමු. පහයි පහයි ගත්තා. දවේ කඩුගල Google එක වැඩි කරලා බැලුවා. නේ? හරි. ගවේ කඩුක ගවේ ගවේ වැඩි කරලා Google එක කඩු කරා. මෙතන දවේ කඩු කරලා Google එක වැඩි කළා. එතකොට නම් හරියටම ආවා. පුළුවන් මේක ලියා ගන්න. ආපු විදිය අවශ්‍ය කෙනෙක් ලියා ගන්න. තව ටිකින් දෙනවා කෙටි ක්‍රමයක්. ලගපෝ. ආයෙත් පුතේ මයික් එක දිගටම සද්දයි ඈ. ඕෆ් කරගන්න ඒ මයික්. හරි මේ තමයි පුතේ කෙටි මේ මේක මේ හරි ක්‍රමය මේ හිතලා හදන ක්‍රමය වැඩි කර කර අඩු කර කර බලන්න ඕන ඉතින් මෙතන තමයි උත්තරය ආවේ අපිට හරි යනුලි දැන් දාවේ ඩිලොක්ෂ හරිද දිනුත් හරිද හරි සර් ආ හොඳයි හරි සර් හරි ටිකක් ඉන්න සර් ආ දැන් මම දැක්ක මේ ළඟදී කවුද
මාදන ඔන්ලයින් ඉන්න ළමයි කීප දෙනෙක් මට පොත් පෙන්වන්න ආවොත් ඒ පොත් බලලා කාටවත් ඉගෙන ගන්නත් පුළුවන් ෆිසිකල් පන්තියේ නැහැ ඒගොල්ලෝ ඒව පුතේ ඒ තරම් ලස්සනට හදලා උදාහරණ ලස්සනට ලියලා ඒව බලලා කාටවත් ඉගෙන ගන්නත් පුළුවන් හරි කවුද තාම ලියන්න කියන්නේ ගවයෝ ගන්න අඩු කළා කුකුළු ගන්න වැඩි කළා. ඒතකොට ගවයෝ 4යි 4ක් 4 16යි 6 වරක් 2 12යි. හරියටම 28 ආවා. ගානේ කියනවා සත්තු 10යි පාද 28යි. ඒකට හරියන්නේ කවුද? ගවයෝ 4යි කුකුළු 6යි. මේ තමයි මේක හිතලා කරන වැඩේ. මේම හිතලා හදන්න පුළුවන් නම් ඔයාලට මේ ගාන ආවේ නැතත් ඉස්සරහට වෙනත් ගානක් ආවොත් පුතේ හිතලා හදා ගන්න පුළුවන් වෙනවා. හරි අපි යමු කෙටි ක්‍රමයට හොඳට අහගන්න ලියන්න එපා මාත් එක්ක හොඳට බලා ගන්න ඒකල අපි ඊළඟ ගාන හදමු තුන්වෙනි ගාන ඊට පස්සේ ඔකට මම තනියෙන් හදන්න දෙනවා හරිද හරි මේ වගේ ගානක් ආපු ගමන් පුතේ ලොකු රෝද එහෙම නැත්නම් වැඩිපුර කකුල් තියන අය වැඩිපුර පෙති තියෙන එක ඉස්සෙල්ලාම ලියා ගන්න කවුද මේකේ වැඩිපුර කකුල් තියෙන්නේ කාටද ගවයට හරිද අඩුවෙන් තියන්නේ කුකුලට හරිද ගවයෝ කුකුලෝ සත්තු මේ කියන්නේ මුළු සත්තු හරිද පාද කියන්නේ මුළු පාද හරිනේ දැන් ගානේ කියන ආකාර දැන් මොනවද ලියන්නේ ලොකු සත්තු පොඩි සත්තු සත්තු පාද ලියාගත්තා ඊට පස්සේ පුතේ ගානේ කියනවා සත්තු කී දෙනෙක් ඉන්නවලුද 10 දෙනා සත්තු 10යි පාද 28යි. ඔන්න සත්තු ලියාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට පුතේ හිතලා දාන්න පුළුවන් කෑලි ටිකක් තියෙනවා. ගවයට කකුල් කීයද? 4යි. කුකුලට කකුල් 2යි. ඔන්න තොරතුරු ලියාගෙන ඉවරයි. ලියන්න එපා හොඳට බලා ගන්න. හරිද පුතේ? පළවෙනි පියවර. පළවෙනි පියවර හැම සතාටම කොහොමත් කකුල් දෙකක් තියෙනවනේ පුතේ. ඒ හින්දා මේකේ ඉන්න ඔක්කොම සත්තුන්ට මම කකුල් දෙකක් දෙනවා. හරිද? මුළු සත්තු 10යි 10 වැඩි කරනවා අඩුම කකුල් ගානේ. කීයද? අඩුම කකුල් වලින්. අඩුම කකුල්. හරිද? දෙවරක් බිඳුවයි දෙවරක් එක දෙකයි 20යි දෙවැනි පියවර මුළු පාද ටික අරගෙන වෙන මේ 20 අඩු කරනවා ඒකේ 8න් බිඳුවක් 8යි දෙකෙන් දෙකක් බිඳුවයි හරි තුන්වැනි පියවර තමා පුතේ වෙන මේ 8 බෙදෙනවා පාද අතර වෙනසෙන් පාද අතර වෙනසෙන් පාද අතර වෙනස කීයද 4න් 2ක් 2යි 8 බෙදන්නේ කීයෙන්ද 7 2 2කේ 8ට 2ව 4යි 2වරක් 4 8යි මේ එන්නේ පුතේ ලොකු සත්තු මේ එන්නේ පුතේ ලොකු සත්තු
ලොකු සත්තු හතරයි. හතරවෙනි පියවර ලොකු සත්තු හතරයි නම් මුළු සත්තුන්ගෙන් ලොකු සත්තු අඩු කරනවා. බිංදුවෙන් හතරක් බෑ, දහයෙන් හතරක් හයයි. මෙන්න පුතේ පොඩි සත්තු හයයි. ඔන්න දරුවනේ ක්‍රමේ. ආ පුතේ. සර් සනුලි හැදුවේ ඒ ක්‍රමයට. සනුලි very good. හරි. ඔන්න ක්‍රමේ. මම මේක මකලා දානවා. මොකද ලියා ගන්නත් නොදී සර් මැකුවේ. ආයේ පාරක් ලියනවා ඔයාලා වෙනුවෙන්. ආයේ පාරක් ලියනවා. දැන් දන්නව මොනවද ලියා ගන්නෙ සර්? කියන්න බලන්න. ගව. ගවයෝ. ගවයෝ. කුකුලෝ. කුකුලෝ. සතු සතු පාද පාද සතු 10යි පාද 28යි සතු 10යි පාද 28යි කුකුලට 2යි පළවෙනි පියවර සතු වැඩි කරනවා 10යි අඩුම ගානේ අඩුම අඩුම පාද ගානෙන් ගුණ කළා 20යි 20යි මුළු පාද ටික ගත්තා දෙවෙනි පියවර 28ෙන් අඩු කරා 20ෙන් අඩු කරනවා 20ක් තුන්වෙනි පියවර අට බෙදනවා පාද හතර වෙනස හතරෙන් දෙකක් දෙකයිනේ පාද හතර වෙනසෙන් බෙදනවා දෙකෙන් හතරයි ළමයි සර් කිව්වා මේ එන්නේ කවුද ලොකු සත්තු ගන්න ලොකු සත්තු ඔයා ගත්තට පස්සේ හතරවෙනි පියවර මුළු සත්තුන්ගෙන් ලොකු සත්තු අඩු කරනවා එතකොට එනවා පොඩි සත්තු හයයි මේ මේ විදිහේ ඕනෑම ගානක් හදන්න පුළුවන් මේක තමයි පුතේ කෙටි කිව්වට කෙටිම නෑ කෙටි ක්‍රමය එහෙනම් 4යි එහෙනම් 6යි පුතාලට පුළුවන් කෙටි ක්‍රමය කියලා ලියලා ලස්සන ලියලා කොටු කරගන්න විනාඩි 5ක් දෙනවා හරියට ලියා ගන්න දැන් පුළුවන් ලියන්න ඕන ඈ දැන් පුළුවන් ලියන්න පුතාලට ආ ඔය සද්ද නතර කරන්න පොඩ්ඩක් ඉතින් අපි අභියෝග රැසක් හමුවේ වැඩ කරන්නේ එතකොට ඉතින් ඔය අනවශ්‍ය බාධක පොඩ්ඩක් ඉවත් කරගන්න ඕනේ සෙනුජ වැඩේ තේරුණාද? ඔව් සර්. ගුඩ් ගුඩ් අපි හදුවේ ගණන් ටික ඔක්කොම හදනකොට තේරෙයි. කුන්සරා පවසරා. තේරුණාද දරුවනේ? මං හදලා තින්නේ සර්. හදලා තියෙනවා. දැහැමි තේරුණාද දුව? සනුලි. ආහා තව ටිකක් හදනකොට හරියයි. ආ යසිත් තේරුණාද පුතේ? බවින්දු? හරි. තේරුණා සර්. තමාෂා? තව අදන්න වෙයි ටිකක් නේ. අයෝධ්‍යා? තේරුණා සර්. තේරුණා ගුඩ් ගුඩ්. ජනීෂ? ජනීෂ ඉන්නවද? තේරුණා සර්. good good ආව ඉන්නේ හොඳයි ඈ හොඳට කරගන්න නිරුෂ මදුෂාන් නේ ආ අපි හදමු තව ඈ අපි ක්ලාස් එකේදීත් හදමු ටියුට් එක ආපහු ඈ
දුලනිද තේරුණාද වැඩි සර් ඔව් ඔතේ නෑ අපිට කරන්ට් එක ගියා පුතේ මම දානවා මේක වීඩියෝ එක ඈ කරන්ට් ප්‍රශ්න තියෙනවා පුතේ හරි සසින්දු ඔව් සර් ආ තරුපමා තරුපමාට තේරුණාද වැඩි ඔව් සර් ආ හොඳට අදම් පුතේ ඈ හරියට හදන්න කීප විටක් හදන්න නැත්නම් තේර ඩිලුක්ෂට තේරෙන්න නැති මම කරන්න ගියා කරන් ගියා නේද පුතේ ඒකනේ අනුජට තේරෙන්නේ නැති නදින්සා දැන් දැක්කේ ඔයා හැදුවද ඔයා ගන්න ඔව් සර් තේරුණාද ඔයාට ඔව් ගුඩ් රසාලි වැරදි දෙලිපන් මොකක්ද කියුවනේ රසාලි දැන් දාවේ තමාෂා කතා කරේ නෑනේ මට කතා කළාද තේරුණාද ටිකක් තව ටිකක් හදනකොට තේරෙයි ඈ තව ගණන් තුනක් හදනකොට තමාෂා තනියෙන් හදනවා ලස්සනට ලියා ගන්න සර් බවින්දු හැදුවේ වෙන විදිහකට ආපතේ කවුද පුතේ? සර් බවින්දුට පොඩ්ඩක් ආයෝක කියලා දෙන්න පුළුවන්ද? බවින්දුට ආයෙ කියලා දෙනවා. ඊළඟ ගානෙන් බලමු. හා සර්. ඔන්න ළමයි ලියා ගන්නකම් බවින්දුට මතක් කරනවා. බවින්දු මේ වගේ ගානක් ආපුවම ලියා ගන්න පුතේ ගවයෝ කුකුල සත්තු පාද. ලියා ගන්නකොට ලොකු සත්තු මුලින් ලියා ගන්න. ඊට පස්සේ බවින්දු මේ ගානේ තියෙනවා සත්තු 10 කියලා තියෙනවනේ පුතේ. මම ඒක ලියා ගත්තා. පාද 28යි කියලා ලියා ගත්තා පුතේ. බවින්දු හැම සතාටම කකුල් දෙකක් තියෙන නිසා මම දෙකෙන් වැඩි කරා. දෙක කියන්නේ කකුලට තියෙන පාද ගන්න. ඒ කියන්නේ වැඩි කරන්නේ මෙතන ඉන්න අඩුම කකුල් සංඛ්‍යාවේ. ඒ කියන්නේ කකුලන්ගේ පාද ටිකක් දෙනවා ගවයන්ට කකුල් දෙක දෙකක් දෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ගවයාගේ ඉතුරු කකුල් දෙක. ඊට පස්සේ පුතේ මම 28 න් අර දෙකේ කැලරි ටික ඔක්කොම අඩු කරා මේ ඉතුරු උනේ ගවයන්ගේ ඉතුරු කකුල් ටික. ඉතින් ඒක ඇයි බෙදන්නේ පාද අතර වෙනසේ? මෙයාගේ ඉතුරු කකුල් ටික නෙන්නේ එතකොට 8ක් ගත්තොත් එහෙම දැන් ඉස්සරහ කකුල් දෙක ගත්තානේ දෙකෙන් වැඩි කරලා මේ 2යි 1 ගවයයි 2යි ගවයෝ 2යි ගවයෝ 3යි ගවයෝ 4යි පිටිපස්ස කකුල් ටික තමයි ඉතුරු උනේ ඒකයි ආයේ දෙකෙන් බෙදුවේ දැන් තව ගානක් හදනකොට පවිදුරු තේරෙයි හරි හරි දැන් මේක ලියන් ඉවර ළමයි මේ පොතට අරන් නැත්නම් අනික් ගාන ගන්න පුතේ පොතට ටියුට් එකේ තිබ්බට ගමන් නැහැ පොතට ගන්න සර් ඔව් පුතේ සර් මට ටියුට් එක නැහනේ කාටද නැත්තේ සමලිට සමලිට නැද්ද හරි සමලි කමන්නේ අපි බෝඩ් එකේ ලීලා හදනවනේ සමලි ඊළඟ දැන් ගණන් ටික බලා ගන්න සමලි බලාගෙන සර් පුතේ සර් ඔක දානවා බ්‍රාස්පේන්ද වගේ විදිහට WhatsApp group එකට හරිද අරගෙන අපි හදමු දැනට බලා ගන්නකෝ ඈ හරි හරි මම ගාන මකන්නම් පුතේ මම දෙවෙනි ගානත් ලියනවා අපේ ළමයිට තේරෙන්න පැයි සමහරක් අය ලාවට ඌට් එකක් නැහැනේ පවුනේ ඉතින් මම උඩ ටික මකන්නම් පල්ලෑ ටික ලියා ගන්න එතකන් දෙවෙනි එක දෙවෙනි ගාන මාත් එක්කම ලියා ගන්නත් පුළුවන් ඔන්න ගොවි පැලක ගොවි පැලක හාවුන් හා හාවුන් හා තාරාවන් දහඅටකි එම සතුන්ගේ පාද ඔන්න සමලි ලියා ගන්නත් පුළුවන් එම සතුන්ගේ පාද පාද 46යි එහෙනම් අහනවා නේද පුතේ ඒ දිදෙන හාවුන් ගණන සහ තාරාවුන් ගණන හරි ඒ ඉන්න හාවුන් හා හාවුන් කීයද
තාරාවුන් කීයද? හාවුන් කීයද? තාරාවුන් කීයද? පුතේ පල්ලේ ගාන ලියාගෙන ඉවරද? තාම ලියන ළමයි ඉන්නවද? හරි. ඉන්නවනම් තියෙනව නැත්තම් මකනවා. ඉන්නවනම් ඉන්නවා කියන්න. හරි. මකමුවා. දැන් මෙහෙමයි. ඉස්සෙල්ලා ගාන තේරුන්නේ නැත්තම් කවුරු හරි මාත් එක්ක ලියන්න එපා. හොඳට ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගන්න, කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගන්න. බලාගෙන හද. ඔන්න බලන්න මං ගාන කියවනවා පුතේ ආපහු සැරයක්. ගොවිපලක හාවුන් හා තාරාවුන් 18 කේ. එම සතුන්ගේ පාද 46ක් නම් නේද? පාද ඔක්කොම 46යිලු. 46ක් නම් ගොවිපලේ ඉන්න හාවෝ කීයද තාරාවෝ කීයද? රයිට්. මම යනවා පළවෙනි පියවරට. මොකද්ද ළමයි? ආ පළවෙනි පියවරට යන්න බෑනේ. ලියන්නේ කවුද ඉස්සෙල්ලාම? කවුද ලියන්නේ ඉස්සෙල්ලාම? හාවුන්. හාවන් වැඩිපුර කකුල් තියන අය ඉස්සෙලා. හාවා ඊට පස්සේ තාරාව. ඊට පස්සේ මුළු සත්තු මුළු පාද. මුළු පාද. හොඳට බලා ගන්න බවිදු ඈ. හරි. එහෙනම් මුළු සත්තු ඉන්නවා පුතේ 18ක්. පාද තියෙනවා පුතේ 46ක්. මොනවද අපි දන්නේ වුණා? හාවට කකුල් කීයද? 4යි. තාරාවට කකුල් 2යි. 2යි. හාවට කකුල් 4යි. තාරාවට කකුල් 2යි. හරි. දැන් යනවා පළවෙනි පියවර. මොකද්ද පුතේ? සත්තු ටික ඇරගෙන මොකද කරන්නේ? අඩුම පාද ගානෙන් වැඩි කරනවා. දෙවරක් 8 16න් 6 දැම්මයි. එකක් ඉතුරුයි. දෙවරක් 1 2 1 3යි. දෙවැනි පියවර මොකද්ද පුතේ? මුළු පාද ටික ගත්තා. අඩු කළා. 6න් 6ක් 0යි. 4න් 3ක් 1යි. තුන්වැනි පියවර මොකද්ද දරුවනේ? බුද්දරේ වෙනසින් බෙදනවා. ගත්තා මෙන්න මේ 10. ඒක බෙදුවා පාද අතර වෙනසෙන්. වෙනස කීයද? දෙකයි. එහෙනම් පුතේ 5යි, දෙවරක් 5, 10යි. කවුද 5? හාව. 5යි. එහෙනම් 4වෙනි පියවර. මුළු සත්තු කීයක් ඉන්නවද? 18යි. 5න් 5ක් අඩු කරනවා. 18න් අඩු කරනවා 5ක්. ආ. 8න් 5ක් 3යි. තාරාව කීයද පුතේ? 13යි. අපි ඕක හරියද බලමුද? අපි ඕක හරියද බලමු. හාවට හාව පස් දෙනයි නම් 4වරක් 5 20යි. තාරාව 13යි නම් දෙවරක් 3 6යි, දෙවරක් 1 2යි. ආ දැන් බලමු කකුල් එනවද කියලා. 0.6යි 6යි 2යි 2යි 4යි. දැක්කද? උත්තරේ හරිනම් සත්තු ගානට පාද ගාන හරියන්න ඕන. හරිම පහසුවෙන් හදන්න පුළුවන් ක්‍රමේ ප්‍රැක්ටිස් වුණොත් තමයි. හොඳයි. බවින්දු මොකද කියන්නේ? දැන් ටිකක් තේරුණාද පුතා? ඔව් සර්. ආ තේරෙන්න කීප විටක් ලියලා හදන්න.
බාසිත බලාගත්තද? හොඳ. පළවෙනි පියවර ආයෙත් බලන්න කරන්නද? ඔව්. තේරුණා. ඔව් සර්. පුතේ. පළවෙනි මොකන්ද? ආයෙ බලන්න නෑනේ. ප්‍රශ්න මෙතනම තියෙන 18 18ට අඩුම සතු පාද ගන්න මේක කරන්නේ ඔව් පුතේ ඩිලුක්ෂ එක කියලා හැදුවා ඔව් මුරුදර ඩිලුක්ෂ එක ගණන් ටික ලියාගෙන හැදුවා ආ එහෙනම් ආයියට ඕනේ ඔය මේ ක්‍රමයට හැදුවනේ මේකට හැදුවද ඔය ක්‍රමයට මේක ලීටි නේද පුතේ දැන් තව ක්‍රම තියෙනවා ඒවා හදන්න පුළුවන් නේ කකුල් හතරක් කෙනේවටයි දෙකක් කෙනේවටයි විතරයි. හැබැයි මේ සර්ගේ ක්‍රමයේ අර සියවසා දශකයේ වගේ තමයි. 6යි 8යි 10යි 5යි 20යි 10යි ඕන එකට මේක එකයි. එලේසිනේ නේද? කුකුලෝ කුකුලෝ අලියෝ ආවත් එකයි මඳුරුවෝ මකුලෝ ආවත් එකයි ඕන එකට මේ ක්‍රමයේ තමයි සර් දෙන්නේ. ඔය ඕනම ක්‍රමයකට මේක දාන්න පුළුවන්. හරි. ඔයාලා ලියා ගන්නකම් මං උඩ ගාන මකන්නම් පුතේ. හරි. ඒ කරලා මං උඩ ගාන ලියනවා අපේ නිබන්ධනේ අරන් නැති ළමයි ඉන්න නිසා මං පොඩ්ඩක් ලියනවා. තුන්වෙනි ගාන මාත් එක්ක ලියා ගන්න පුතාලා. රතගාලක මං කියන්න. රතගාලක සර්ටි උඩ එක තියෙන කට්ටියත් ලියන්න ඕනේද? ඕ පොතේට ගන්න පුතේ කොහොමවත් පොතේට ගන්න ඕන. ටියුට් එක තියෙන අය පොතේට ගන්න ඕන. 0ද 0ද හා මෝටර රට දොළහකි තීරෝදහා මෝටර රථ 12කි ඒ වාගේ රෝද ඒ වාගේ රෝද 44කි එහෙනම් අහනවා රථ ගාලේ තීරෝද කීයද මුලින් ලියන මෝටර රථ මේක නම් මෙහෙම තියෙන්නේ ලොකු ඔලියනන් ඉස්සෙල මෝටර රථ කීයද තීරෝද කීයද හරි එහෙනම් මේ ගාන තනියෙන් හදන්න තර්ඩි ලුක්ෂ හදලා තියෙන්නේ ආ හොඳයි සර් සනුලිත් තර්ඩි හදලා තියෙන හරි අපි ළමයින්ට හදන්න වෙලාව දෙමු පුතේ ඈ හරි හැදුවට පස්සේ සර් හදනවා හරිද කියලා බලමු සබ බවින්දු හදලා ඉවරයි. ආ පුතේ.
බවින්දු හදලා ඉවරයි. බවින්දු හැදුවා. හොඳයි. බවින්දු ඉක්මනට හදලා. නදීස හැදුවද? විශ්ව හැදුවද? අයෝධ්‍යා? සර් විශ්ව කලින් ඒවා හදලා තිබ්බේ. ආ විශ්ව හොඳයි. මිනිත් හැදුවා. ආ හොඳයි. මොනවද ලියාගන්නේ මුළු රෝද 44යි. හරි. මෝටර රථයේද රෝද 4යි. තී රෝද රථයේද රෝද 3යි. 3යි. හරි. පළවෙනි පියවර. පළවෙනි පියවර. 12 තුනෙන් ගුණ කරනවා. ගත්ත වාහන ටික ගුණ කරන්නේ. දෙවනි පියවර මුළු රෝද ටික ගත්තා 36 අඩු කළා. හතරෙන් හයක් බෑ එහා පැත්තේ ගත්ත 14 හයක් කීයද? 8යි. 8යි. මෙතන වාහන දාන්නේ. අට වේදන්නේ කීයෙන්ද? වැඩි කරනවා. තොන්දි කියවෙන්න. අපතේ රෝධාන්තර වෙනස කීයද? 4න් 3 1යි. ඔන්න වරදින දැන මං බෙදන්න කිව්වේ රෝධාන්තර වෙනසෙන් 1ෙන් බෙදන්නේ. 8ට 1 ඒවා 8යි. 1 වරක් 8යි. 8ෙන් 8ක් 0යි. නේද? එහෙනම් මෝටර රථ 8යි. ඔයාලා බෙදලා වැරදුනා නේද? හතර. හරි. එහෙනම් මුළු වාහන 12යි. නේද? ඔව්. අඩු කරනවා. පුතේ 12ෙන් අඩු කරා 8ක්. 12ෙන් 8ක් 4යි. 3 රථ 4යි. මෝටර රථ 8යි 3 රථ 4. හරිද බලමු. මෝටර රථයකට රෝද 4යි 3 දෙකට 3යි. 8 වරක් 4 32යි. 4 වරක් 3 12යි. 2 44. කාගේද? හරි. සන්නුගේ හරි ගියා. සන්නුගේ හරි හොඳයි. හරි. හොඳයි පුතේ. සර් තව විනාඩි අපිට ලයිට් යනවා. ඇහුවතේ අපිට විනාඩි 5කින් දැන් ලයිට් යනවා. ආ මම වීඩියෝ එක දාන්නම් පුතේ. ඈ ඉතින් මසට කරන්න දෙයක් නැහැ පුතේ.
සර්ටත් අද එක පන්තියක් අයින් කරලා තමයි ඔයාලගේ පන්තිය කරේ. ඒවා ආයේ වෙලාවක සර් කරන්න ඕන. මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. 64යි. හරි. අපි හැදුවේ මේ තුන්වෙනි ගාන. ඔන්න වැරදිච්චාට ලියා ගන්න පුළුවා. අනික අය මම එතකන් හතරවෙනි ගාන ලියා ගන්නවා. පොතේ. ඉතින් කලින් හදපු අය ඇති. ඔන්න ගැටලුවක් නැහැ මම ඔක්කොම පිළිවෙලට හදනවා පුතේ. රත ගාලක හතරවෙනි ගාන. රත ගාලක වෑන් රතහා යතුරු පැදී යතුරු පැදී කියද පුතේ විසි කියද විසි තුනකි ඒ වාගේ රෝද රෝද කීයද 76යි 76යි එහෙනම් වෑන් කීයද යතුරු පැදි කීයද වෑන් කීයද යතුරු පැදි කීයද හරි හදන්න ගන්න විනාඩි දෙකක් දෙන්න එන්න ගන්න බැරි පස්සේ කතා සර්ඩි ලුක්ෂ හදලා ඉවරයි හා පුතේ හා හා දැන් අපි දැන් දෙන්න ළමයි දැන් අපි හදා ගන්නෙමු ඈ බලන්න මම හරිද කියලා සර් අය දැන් හදලා ඉවරයි හා පුතේ සර් සල්ලුත්තුවා විශ්ව හදලා ඉවරයි විශ්ව හදලා ඉවරයි හොඳයි හතර හය හය
ತಂಗಿ ಹೆದುವ ಬೈಸಿಕಲ್ ಬೇಕಾಯ್ನೆ ಲಮ್ಮ ಇವರದ ಬುತ್ತೆ ಗಾನ ಆದಮು ಮನೋದಲ್ಲಿ ರಥಕಾಲಕ ವ್ಯಾನ್ ರಥ ಅದುರುಪತಿ ವಿಸಿತು ನಕಿ ಇಸ್ಸೇ ರಮಲಿ ಏನೋ ಮನೋದ ವ್ಯಾನ್ ದನ್ನೋನೇ ಒಗೊಲ್ಲು ಹರಿ ವ್ಯಾನ್ ದನ್ನೋನೇ ವ್ಯಾನ್ ತಿಯನವಾ ಯತುರುಪತಿ ತಿಯನವಾ ವಾಹನ ತಿಯನವಾ ರೋಧ ತಿಯನವಾ ವಾಹನ ತುನೈ ಪಲವೆನಿ ಪಿಯವರ ವಾಹನ ಟಿಕ ಗತ್ತ ಅಡುಮ ರೋಧ ಗಾಣಿ ಗುಣಕರ ತುನ ಹಯಾಯ ದೇವರ ಅದ್ದಿಕ ಹತರಾಯಿ ದನ್ನ ಅಪಿಲಮೈ ಮ್ಯಾಜಿಕ್ ವಗೆ ಹದಾಯಿ ದೇಕ ದೇವನಿ ಪಿಯ ಪಿಯವರ ಕಿಯಂಡ ಎಕಾಯಿ ದೇಕಾಯಿ ದಹಯಾಯಿ ಪಹಾಯಿ ದೇವರಪ್ಪ ದಹಯಾಯಿ ಬಿಂದುವ ಹರಿದ ವ್ಯಾನ್ ಪಹಲವಾಯಿ ಹತ್ತು ರೂಪಾಯಿ ಅಟಾಯ್ ಹರಿದ ಬಲದು ಮ್ಯಾ ವೆಡಿಕರ ಹತ್ತರೆ ಮ್ಯಾ ವೆಡಿಕರ ಅದೇಕೆ ಪಸ್ತರ ಕಾತರ ವಿಷಯ ಬಿಂದು ದೇಮ ದೇಕಾಕಿದ್ರು ಹತ್ತರವರ ಅದೇಕ ಬರಂಡಕೋ
හතරවරක් එක හතරයි දෙකයි හයයි හැටයි අටවරක් දෙක දාසයයි ඔය ආවේ ඇත්තයි දැක්කා නේද කොහමද මැජික් වගේ හදන්න පුළුවන් මැජික් වගේ හදන්න පුළුවන් මෙව්වා මේ කාගෙද හරි සර එදාගේ හරි කවුරු හරි ලියනවද පුතේ? ලියනව නම් කියන්න ඉතින් මම මකන්නේ නෑනේ. සෑ යනුලිගේ හරියක. යනුලිට වැඩේ තේරුණාද දැන්? ඔව් සෑ. Very good, very good. නෑ මෙතුගගේ හරි. ආ. මෙතුගගේ හොඳයි ඈ. හොඳයි පුතේ. සර් නැතංගිගේත් හරි. ඈ පුතේ. නැතංගිගේත් හරි සර්. හොඳයි නේ අපේ ළමයි ගොඩක් අය හදනවනේ දැන්. ඉතින් මේක පහේ අයටත් ටිකක් අමාරු ගානක්. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාමනේ කියලා දුන්නේ. හරි. වෙනස පහේ දෙකයි අතර පහෙන් දෙකක් හොඳට මැකුවා නැත්තම් ඔයාලට බෝඩ් එක පේන්නේ නැහැ ළමයි දැන් පැහැදිලිද සර්ගේ බෝඩ් එක හරි කීවෙනි ගානද තියෙන්නේ අයෝද ලියන්න පුතේ අපිට පහේවෙනි ගාන හරි ඒක ලියමු මොකද හයද පහද පහද පෙති කියන්න බලන්න පෙති අටක මල් හා පෙති හතරක මල් 10කි පෙති හතරක මල් 10කි මල් 10කි හරි හරි පෙති 56කි ආ එහි පෙති කීයද 56යි එහි පෙති 56යි එහෙනම් අහනවා පෙති 8 මල් කීයද පෙති 4 මල් කීයද Very good කවුද තමාෂද කිව්වේ සානුලි සානුලි thank you හරි මෙයාවි දුපු ගන්න පහේ මේ පහේ කාසුනා මේකට දෙකේ 9 අදන්න අදන්න තනියෙන් සර් සානුලි හදලි ඉවරයි ආ ගෙට් මිනි ඔයාලට තේරුණාද පුතේ හදලි ඉවරයි මාත් හදලි ඉවරයි දුවා සර් හරිද කියලා බලන්න හදපු අය ආ ජනීෂ ඉරුෂ මේ ගාන තේරලා දින්නේ රසාලි සර් ඔක පොතේ ලියා ගන්න ඕනේද ලියන්න පුළුවන් නම් හොඳයි ඈ තරුෂි තරුෂිට ගාන තේරුණාද පුතේ මං දැන් දැක්කේ තරුෂි සිතුලි ඔව් සර් ආ ආ ගෙට් මිනි පුතේ ඔයා ලියාගත්තද මං ඔයා හින්දමයි බෝඩ් එකේ ලිව්වේ ගෙට් මිනි ලියාගත්ත සර් හොඳයි දැහැමි මොකද කියන්නේ මැජික් වගේ හදන්න පුළුවන් ද ඒ ගණන් જાතිය පුළුවන් සර් Very good very good හරි යතිත් කොහමද පුතේ හැදුවද සර් පුන්සරා හදලා ඉවරයි හොඳයි පුන්සරා හදලා ඉවරයි හදලා ඉවරයි හොඳයි හොඳයි very good
Sir, get mini tivarai. Get mini, very good. Basita, do you want to do it? Sir, do you want to do it? Do you want to do very good? හදන්න වෙලාව දෙන්නම් පොඩි වෙලාව देखे काशी हा पहे काशी विषय की
වටිනාකම ඒවායේ වටිනාකම 78කි ආ රුපියල් 78කි එහෙනම් අපෙන් අහනවා දෙකේ කාසි කීයද sorry පහේ කාසි කීයද පහේ කාසි කීයද දෙකේ කාසි කීයද ඕක ඉතින් උඩයට මාරු කරලා අහන්න පුළුවා මුලින් අහාදීන් දෙකේ කාසි ලියනකොට හරියට ලියන්න හරි ගාන හදන්න සම් කෙනෙක්ගේ හදවුවා මම දන්නවා ඔයගොල්ලෝ ඉන්නට හදනවා කියලා විශ්වාස හදවුවා ඔව් හා අනික් කාට අපි වෙලාව දෙමු සර් සමුලිත් හදවුවා හරි හදලා තින්න හදන්න පුතේ විශේෂ ගානක් දෙනවා තව එක ගානයි තියෙන්නේ හරි ශනුලිය නම් හදමුද හාසම් ආ එන්න පුතේ කියන්න 21 මොනවද ලියාගන්නවා දෙකේ කාසි ලියාගන්නවා දෙකේ කාසිද පහේ කාසි කියන්න සනුලි පහේ කාසි දෙකේ කාසි මුළු කාසි මුළු කාසි වටිනාකම වටිනාකම කාසි 21යි කාසි 21යි වටිනාකම වටිනාකම 78යි 78යිද 6යිද 78යි සර් 78යි පුතේ ආ දැන් කියන්න දුව පළවෙනි පියවර 21 දෙකෙන් වැඩි කරනවා 21 වැඩි කරනවා දෙකෙන් දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි හරි දෙවෙනි පියවර 42 දෙවෙනි පියවර 78 42න් අඩු කරනවා 78න් 42ක් අඩු කරනවා නේද පුතේ 8න් 2ක් 7න් 4ක් හා තුන්වෙනි පියවර දුව තුන්වෙනි පියවර 36 දෙකෙන් අඩු මේ බෙදනවා ඔන්න සනුලිට වැරදුනා ඉතින් බෙදනවා මේ දෙක අතර වෙනස කීයද තුනෙන් බෙදනවා තුනෙන් බෙදන්නේ සරලයි පැහැදිලිද ආ මයික් ඔෆ් කරගන්න මෙන්න මෙතන වරදිනවා ගොඩක් අය තුනෙන් බෙදනවා තුනෙන් බෙදනවා දුව හරි තුනට 3 1යි 3 වරක් එක 3යි 0යි 6ට 2යි 2 වරක් 3 6යි හරි එහෙනම් පුතේ පහේ කාසි කීයද 12 12යි එහෙනම් පුතේ මුළු කාසි ඔක්කොම 21යි නේ 21න් 12 12ක් අඩු කරනවා 1න් 2ක් බෑ 11න් 2ක් 9යි 9යි හරිද බලමුද 12 5 දෙවරක් 9 12 5 8යි බෙන් 78 ආවා හොඳයි සනුලි හරි මැජික් වගේ හදන්න පුළුවන් නේද වෙතුජ ඔව් ඉතින් මේ අමාරු ගානක් සර් ලේසි කරලා කියලා දුන්නා ගණන් පහක් එක දිගටම හදලා බාවින්දු දැන් කොහමද තත්ත්වේ ලේසි සර් ඔව් බාවින්දු මේ පැටලුනොත් පැටලෙන්න මෙන්න මෙතන ඈ බෙදන්නේ වෙනසෙන් දැන් මේ අර හැම එකේම දෙකම වෙන්නේ නැහැ වැඩි කර අඩු මේකෙන් බෙදන්නේ වෙනසෙන්
මකමු නේද අන්තිම ගාන ලියමු අන්තිම ගාන ලියලා සර් විශේෂ ගානක් දෙනවා කැමතිද ඔයගොල්ලෝ ඔව් සර් හා හත්වෙනි ගාන ගොවි පැලක ගොවි පැලක එළුවන් හා තාරාවන් එළුවන් කියන්නේ පුතේ එළුවන් හා තාරාවන් තාරාවන් 27කි 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 ඔවුන්ගේ පාද ගණන 78කි ආ ඔවුන්ගේ පාද ගණන 78කි පාද 78යි අහනවා එළුවෝ කීයද තාරාවන් කීයද ආ තාරාව කීයද ජංගම් කවුද ගගන දින්නේ හොඳයි සර් හිමිද හදවුවා සර් ජයතු අගොඩ් සර් ආයදත් හදවුවා වෙරි ගුඩ් සර් සනුලි හදවුවා සනුලි හරියට හදන්න පුතේ හොඳයි එත් මිනි හදවද පුතේ දැන් සලාත දුවා ඔව් සර් හොඳයි පුතා හරි හොඳයි තමාෂා අදමුද මාත් එක ගාන තමාෂා ඔ තමාෂා මං හදන්නද ගාන ආගෙත් මිනි හදු ගුඩ් එන්න හදන්න වෙරි ගුඩ් පුතා මම අවස්ථාවක් දෙනවා අනික් අයට ගෙත් මිනි එන්න පුතේ කියන්න සර් මොනවද ලියාගන්නේ එළුවන් එළුවන් තාරාවන් තාරාවන් මුළු සත්තු සත්තු පාද පාද හා දැන් කියන්න පුතේ එළුවන් කකුල් හතරයි තාරාවට දෙකයි මුළු සතු 27යි ආ පාද 78යි 27 දෙකෙන් ගුණ කරනවා පළවෙනි පියවර 27 අඩුම සත්තු ගාණෙන් ගුණ කරනවා නේද දෙවරක් හත 14න් 4 දැම්ම එකක් දුරු දෙවරක් දෙක 4 එකයි 5යි කියන්න පුතේ දෙවනි පියවර කොහමද කියලා 7 8 8 5 7 5 7 4 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
ලොකු සත්තු. එහෙනම් මොකද කරන්නේ? හතරවෙනි පියවර 27න් 12ක් අඩු කරනවා. ආ 7න් 2ක් 5යි 2න් 1ක් 1යි. තරව 15යි. හරිද බලමු. 4යි 2යි. 12ක් 4 48යි. 15ක් 2 30යි. 8යි 78යි. Get me? Very good. හොඳයි. මං හිතනවා පුතේ වෙන්දට වඩා අපේ ළමයි අපි මේ ගාන හැදුවා කියලා. නේද? ඉතින් අලුත්ම ගාන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ කණු අතර පරතරය. ඒක කරන්න කලින් අපි සති දෙකක් විභවිතාමාන පොත කරමු. මොකද ළඟ ළඟ සර් පේපර් එවුවානේ. ඉතින් පහ වසරේ අධික වැඩ ටිකක් තියෙන හින්දා මම ලබන සති දෙකේ පේපර් එකක් එවන්නේ නැහැ විභවිතාමාන පොත කරන්නේ. ඒකත් ඉවර කරන්න එපැයි අපි. එතකොට මේ ටියුට් එක නැවත පාරක් අරගෙන ටියුට් එකේ හදන්න. හදලා පන්ති වලට අරන් එන්න. මං ආයෙ බෝඩ් එකේ හදනවා උත්තර ටික හරියද බලන්න. හරිද? හරි ලේසි එතකොට මට. හරි. එහෙනම් විශේෂ ගාන දෙන්නද?
එනම් විශේෂ ගාන ශිෂ්‍යත්වයට එයි කියලා හිතන ගාන හරි ලනුවක මකුළුවන් සහ මඳුරුවන් දහ දෙනෙක් කොච්චර දිනක් වසා ඉතිති ඔවුන්ගේ පාද පාද හිතලා තියෙනවා පාද අදලා දාන්නම් නම් එහි තිටින ලියාගන්න පොතේ මකුළුවන් කීයද මඳුරුවන් කීයද දානවා දානවා මං ඉතින් ගාන හදාගන්න එපයි බෙදෙන ගානක් සර් හිතලානේ දෙන්නේ හරිද විනාඩියක් දෙන්න හරි හතරයි හදන්න ගාන හදලා ඉවරයි
සර්ගෙත් මිනිත්තු හදලා ඉවරයි. සර්නම් සතත් හදලා ඉවරයි. ඔච්චර කිව්වත් බෑම ළමයි දෙන්න මිස්සා. මේ දිනවල නෑ කියලා මේ ළමයි පොතේ මේ දිනවල දැරුවා. මේ දින දැරුවා. හරි. ළමයි මොකද කියන්නේ? හද මුද හද මුද සර් හා මං හදනවා විතු ජත් එක්ක ඔය විතු ජත් එක්ක තව ගන්න විතු ජත් ලෑක්තිද හරි පුතේ විතු ජ මොනවද මං ලියන්නේ මං පුළුවන් හරි මකුලුවන් ආය වෙතුජ මදුරුවන් මදුරුවන් හරි මුළු සත්තු සත්තු හරි පාද දැන් කියන්න මකුලුවන්ට පාද 8යි very good මදුරුවන්ට පාද 6යි ඉතා හොඳයි පළවෙනි පියවර 10 ආ මේ දෙක දාන්න නැද්ද මුළු සත්තු 10යි මුළු සත්තු 10යි මුළු පාද 74යි good හරි පළවෙනි පියවර පළවෙනි පියවර 10 6ක් දහයෙන් හයක් වැඩි කරනවා. දහය හයෙන් වැඩි කරනවා නේද පුතේ? දහය හයෙන් අඩුම කකුල් ගානේ. හය වරක් බිංදුවයි හය වරක් එක හයයි. 60යි. දෙවෙනි පියවර පාද ගානින් 60 අඩු කරනවා. පාද 74ෙන් 60 අඩු කරනවා. දැන් ඉතුරු වෙන්නේ මකුලුවන්ගේ ඉතුරු කකුල් ටික. 4යි. මෙතන කීයද පුතේ? 7ෙන් 6ක් ලොකු සද්දු මකුලුවන් හතරවෙනි පියවර මුළු සත්තුන්ගේ මකුලුව ටික 10ෙන් 7ක් අඩු කරනවා 3යි මඳුරුවන් 7ක් අඩු කරනවා හරිද බලමුද මකුලුවන්ට 7යි මකුලුවන්ට පාද 8යි 7වරක් අට 56යි මඳුරුවන්ට මඳුරුව 3යි කකුල් 6යි 6වරක් 3 18යි 8යි 14ෙන් 4 දැම්ම එකක් ඉතුරුයි 5යි 1යි 6යි 1යි 7යි 74යි හරිද මකුලුවන්ටයි මඳුරුවෝ 3යි කාගෙද හරි ඔකී සෑ මෙතුගගේ හරි very good very good හරි සතුලන්ගේ හරි තව එකක් හදමුද හා සර් අන්තිම එක ඈ මේක හදලා පන්ති ඉවර කරනවා ඈ හරි මම හරි කැමති අද ළමයි ගණන් හදපු විදිහට අද අපේ ළමයි මේ ඔක්කොම වාගේ මේක තේරුම් ගන්න හැදුවා පුතේ මට හරි සතුටුයි එතකොට ඒකයි මම ඔය වැඩිපුර ගණන් දෙකුත් හැදුවේ අන්තිම ගානක් දවසේ අදට වෙන අන්තිම ගාන දැන් කීවැනි ගානද එහෙනම් ළමයි නවවෙනි ගාන ඔව් මං කාට දෙයින් දන්නේ ගන්න හදන්න ලෑස්තිලා ඉන්න හරි රත්තරගාලක බස් රත හා යතුරු පැදි 12කි 12කි එහි
ඒ රෝද මයික් ඔෆ් කරගන්න ඕනේ හරි ඒ රෝද ගී මන් දෙන්නම් ඈ හරි හරි ඒ රෝද කී එනම් එහි ඇති උදේ මයික් ඔෆ් කරගන්න ඕනේ බස් රථ කීයද යතුරු පැදි කීයද මට විනාඩියක් දෙන්න මම බෙදෙන්න එපයි මේ ගණන් නිකන් හිතලා දෙන්න බෑ බෙදෙන ගණක් වෙන්න ඕනේ හරි හරි පනස් හයයි අදවස අතර අන්තිම ගාන පුතේ ඈ හරි දැන් අදන්ට මැජික් වගේ සර් සනුලි හදලා ඉවරයි සනුලි ගුඩ් සර් මෙතුක හදලා ඉවරයි සර් දැක්ක දැන් ඉවරයි ප්ලීස් යක් ඉවරයි කයි දෙකයි දෙකයි යාගෙන ඉඳලා ඒකට ගලද සජේතිය හදලි ඉවරයි ජේතිය ඉවරද පුතේ අවසන් ගුඩ් නෑ නෑ නදින් සාදමුද නදින් සා කෝය නදින් සාරත් සෙනුජ හදමු පුතේ සෙනුජ හදමුද පුතා හා සර් එන්න සෙනුජ මොනවද සර් ලියන්න ඕන බස් රථ යතුරු පැදි මුළු වාහන රෝද ගුඩ් හරි දැන් කියන්න පුතේ බස් රථයේද යෝද 6යි වෙරි ගුඩ් ඒව තමයි වැදගත් කරුණු බර වාහනයක් ඉඳ පිටිපසට රෝද යුගල බැගින් 2යි ඉස්සරහට රෝද 2යි 6යි බස් රථයේ ඉස්සර රෝද 6යි යතුරු පැදියේද රෝද 2යි වෙරි ගුඩ් පුතා මුළු රෝද මුළු වාහන 12යි ආ රෝද 56යි
ඔව් පළවෙනි පියවර ඔව් 12 වැඩි කරන දෙකෙන් 24යි very good දෙවෙනි පියවර 56න් 24ක් අඩු කරනවා 32යි very good තුන්වෙනි පියවර ආ 32 4න් බෙදනවා 8යි හරියටම හරි very good එතන තමයි වැදගත්ම තැන ඔයා අපි හිතනවා මෙතනත් දෙකයි නම් මෙතනත් දෙක කියලා නෑ මේ අතර වෙනස 4 නේද පුතේ හරි 32ට 4 ඒවා 8යි 8 වරක් 4 32යි එහෙනම් බස් කීයද පුතේ බස් 8යි බුලුවා 4 වෙනි පියවර බුලුවා අහන 12යි ළමයි අද ගණිත ගැටලුව හොඳයිද? ඔයාලා කැමතිද ඒකට? ඔව් සර්. very good. ඔව්. ඔයාලට එක මැජික් වගේ හදන්න පුළුවන්ද? පුළුවන් සර්. very good very good. ඉතින් පොතේ 9ට විනාඩි 15ක් තියෙන්නේ. ඉතින් සර්ට සනීප නැහැ. හෙම්බිරිස්සාව. ඇයි ළමයි ඔක්කොටම හෙම්බිරිස්සාව. සර් බෙහෙත් බීලා යනවා ආයෙත් හැදෙන. ඉතින් එහෙම තමයි කවන්නේ. ළමයිත් එක්කනේ මං ඉන්නේ. ඒ ඉඳ අපි වැඩ කරමු. එහෙනම් ඔයාලටයි පුතේ මම කියලා තියෙනවා හැම පන්තියකම මේ සතිය එන සතියේ පොත් බලනවා. සමහර පන්තිවල ඉන්නවා පුතේ වැඩ කරන්නේ නැති ළමයි. ඒගොල්ලෝ ගැන මම බොහොම තද තීරණ ගන්නවා. අම්මලා තාත්තලා මහන්සි වෙලා පන්තියට එවනකොට ටියුට් එක දාලා එන පොත් ගේන්නේ නැති හැබැයි එහෙමයි මේ ඔන්ලයින් එකේ නැහැ. උනන්දු ඉන්න දා ඔන්ලයින් එකේ ඉන්නේ. හරිද? ඒගොල්ලන්ට මම මේ සැරේ විභාග ලියන්න දෙන්නේ නැති වෙන්න තමයි තීරණය කරලා ඉන්නේ. ඒ කියන්නේ ගෙදර වැඩේම සම්පූර්ණ කරලා නැති ළමයින්ට මේ මාසේ අග පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ විදි ආකාරයේ විභාගේ ලියන්න දෙන්නේ නැහැ. ඒක පුතේ මම ඔයාලගේ යහපතට කරන්නේ. මොකද අපි ගොඩාක් කැපකිරීම කරලා මහන්සි වෙනවා පුතේ. පෙට්‍රල් තියෙන කාලේ නැති කාලේ කොවිඩ් කාලේ ආර්ථික අර්බුද කාලේ අපි වැඩ කරනවා. ඈ ක්ලාස් ෆීස් ගෙව්වා හෝ නැතුවව හැම කෙනාටම වැඩ කරලා තියෙනවා. ඒ නිසා පුතාලා හොඳින් වැඩ කරන්න සර් කාල සටහන් දීලා තියෙනවා දීලා නැති අය ලියාගෙන ගිහිල්ලා හොඳින් වැඩ කරන්න හරි එහෙනම් මේ වගේ ගණන් නැවත නැවත හදන්න මේ ගණන් ටික වෙන කොලේක ලියලා ඔය පොත බලන්නවත් නැතුව ගණන් හතම ආය හදලා අරන් ඉන්න පන්තියක පුළුවන් නේද ඔන්න හෝම්වර්ක් එක ඈ මම පන්තියේ ගණන් ටික ඔක්කොම හදලා හරි වැරදි බලන්න රයිට් එහෙනම් දරුවනේ සුබ රාත්‍රිය හම්බෙමු ලබන සතියේ ආයිබෝවන් I go on, sir. I go on, sir. Super happy.